ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ගෙවියන දිනේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මරින්ද තිරිමාන්න. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. ක්‍රිකට් පරිපාලනයේ කෙනහිලිකම් ගැන මහේල සංගා කතා කරයි. ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමට හෙට පාර්ලිමේන්තුවේදී සුබ පැතුම්. 2013 මහ බැංකු වාර්තාව එළිදකි. ආර්ථික වර්ධන වේගය 7.3 දක්වා ඉහළට. ජීවිතාන්තයේ දක්වා සිර දඬුවම් නියම වී 28 වසරක් නිදැල්ලේ සිටි පුද්ගලයෙකු මහවදී හසු වෙයි. මුලින්ම අවධානය යොමු කරන්නේ දවසේ පුවත වෙත. දවසේ පුවත. පොන්දර විස්ස ලෝකශූර ශ්‍රී ලංකා ක්‍රීඩකින් අද දිවයිනට පැමිණියා. ඒ උණුසුම් පිළිගැනීමක් මැද්දේයි. වසර 18කට පසු ලෝක කුසලානයක අභිමානය ශ්‍රී ලංකාවට උරුම කර දුන් ක්‍රිකට් පිරුවන් පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විශාල පිරිසක් රැස්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් MJ 502 ගුවන් යානය ගුවන් තොටුපළට ළඟා වුණේ සවස 3:20ට පමණ. එහිදී ක්‍රීඩකයන් පිළිගැනීමට ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අවුද්දමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග ඇතුළු ක්‍රීඩා බලධාරීන් රැසක් දැක්ව සිටියා. ගුවන්යානයේ සිට ගොන්තරපල පරයන්තය දක්වා ක්‍රීඩකයන් රැගෙන ගියේ බස් රථයකින්. එහිදී විශේෂ සමරපූර්වක ක්‍රීඩකයන්ගේ අත්සන් සටහන් කිරීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සර්ව ආගමික වතාවත් වලට එක්ුණේ ගොන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ පරයන්තේදී. ආගමික වතාවත් වලින් අනතුරුව විශේෂ අමුත්තන්ගේ පරයන්තයේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. අපි දැන් සූදානම් මාධ්‍ය හමුවේදී ක්‍රීඩකින් දක්වූ අදහස් ඔබ වෙත ගෙන එන්නට. පන්දුවර විස්ස ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමු ගැනීම එතරදී ප්‍රකාශයට පත් කිරීමට හේතු කරුණු මහේල මෙහිදී සඳහන් කළා. මුදල් ලබගෙන කියපු දෙයක් නෙමෙයි.
අහපු ප්‍රශ්නකට එක පිළිතුරක් දුන්නා. එච්චර. ගොඩක් කනගාට වෙනවා. ඒ කියපු උත්තරේ ගැන හොයන්න නැතුව අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධායක නිලධාරියක් දෙකක් වුණා. අපි ගැන ඒ විදිහට කියපෙන්න ගොඩක් කනගාට වෙනවා. තමන් සෑම විටම සාධනීය විවේචන බාර ගැනීමට සූදානම් බවත් පටු ඌමනාවන් සඳහා සහ පෞද්ගලික ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට විවේචන යොදා ගැනීම ක්‍රීඩකයින්ට අයහපත් ලෙස බලපාන බවත් කුමාර සංගකාර මෙහිදී සඳහන් කළා. අපේ මනස සැකසෙන්න ඕනේ ක්‍රීඩාවට. මොකද අපි අන්තිමට කොන්ත්‍රාත්තු අත්සන් කරත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව, මුළු ශ්‍රී ලංකාව. විවේචනය අවශ්‍යයි. හරියට විවේචනය කරනවා සෑහෙන කට්ටිය. ඒක අපි විශේෂණ අගය කරනවා. අවශ්‍ය නැති විදිහට සමහර වෙන කට්ටිය විවේචනය කරයි. නමුත් අපිට තේරෙන්නේ එක දෙයයි, අපි හැමදාම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙද්දී බහුතර ජනතා අපිට හැමදාම ආදරේ. මොකද ඔවුන් දන්නවා අපි හැම වෙලාවම තරගාවලියකට සහභාගී වුණොත් මුළු හදවතින්ම තියෙන සියලු හැකියාව, සියලු අපේ තියෙන මුළු ධාරිය මහන්සියම අපි ක්‍රීඩා කරලා ඒ ජයග්‍රහණයක් රටට ගේන්න අපිට ඒ ආශාව තියෙනවා කියලා ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවත් දන්නවා. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් සමහල්ලාට බැන්නට අනවශ්‍ය විදිහට විවේචනය කරාට, පෞද්ගලික විදිහට විවේචනය කරා, මං හිතන්නේ ඒක අපිට ඔරොත්තු දෙනවා. මොකද මාධ්‍ය වුණත් විශේෂිත බහුතරයක් දන්නවා ඇත්තටම ක්‍රීඩකයන් කියන්නේ කවුද, අපේ තියෙන අධිෂ්ඨානය මොකද, අපි මහන්සි වෙන හැටි. විශේෂයෙන් හරියාකාරව අපි විවේචනය කරන්නේ, අපි අගය කරනවා. මොකද ඒ ප්‍රශ්න වලින් තමයි අපිටත් උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ සමහල්ලාට අපි ගැන කණ්ඩායම. මෙම මාධ්‍ය හමුවේ අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කොළඹට පැමිණීම සඳහා පිටත් වුණේ විශේෂ බස් රථයකින්. අපි දැන් සූදානම් මග දෙපස රැස්ව සිටින ක්‍රීඩා ලෝලීන් ඔවුන්ට දැක් වූ ප්‍රතිචාර පිළිබඳව අවධානය යොමු කරන්නට. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම ආචාර්ය පුද කරන්නට කටුනායක ගොන්තොටුපළටද විශාල පිරිසක් එක්ව සිටියා. ජයල ප්‍රදේශයේදී ලෝක ශූර ක්‍රීඩකයින්ට ලැබුණු ජනතා ප්‍රතිචාරයයි මේ. Malinga and he is paramu dakkanata puluwan aya risa denna Malinga prabha kandayama dan jayala man sandiya pasu karana aakarya oba dakinne dan menna හරියටම ජයල පොලිස් ස්ථානයේ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා සෑම දෙනා මේ වෙලාව කෙමෙන් කෙමෙන් ගමන් කරනවා. කඳානු ප්‍රදේශයේදීද ක්‍රීඩකින්ට ඉහළ පිළිගැනීමක් හිමි වුණා. ඔවුන් මග දෙපස සිටියත් බස් රථය ඔවුන් අසලට පැමිණෙන විට ඔවුන් නොදැනුවත්වම ඔවුන් මාර්ගයට පිවිසෙනවා. අයාසයෙන්ම ඔවුන්ගේ නැති යොමු වෙනවාට කිසිම සැකයක් නැහැ. අද රාත්‍රියේදී කොළඹ ගාලුමුද්‍ර පිටියේදී ක්‍රීඩකින්ට විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබෙනවා. දවසේ පුවත රටේ පවතින දියුණුවත් සමග අනාගත සැලසුම් සැකසිය යුත්තේ අද පිළිබඳ නොව වසර 2050 පිළිබඳ අවධානය යොමු කර බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එවැනි ස්ථාවරත්වයක් පවත්වා ගැනීමට ආණ්ඩුව දේශපාලන වශයෙන් ස්ථාවර බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අද පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 2013 මහබැංකු වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම වෙනුවෙන් වූ මෙම උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහබැංකු පරිශ්‍රයේදී. මෙවර ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළේ 164 වන වාර්ෂික වාර්තාවයි.
රාජ්‍ය නායකයා මෙන්ම මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාද වශයෙන් 2007 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු වාර්ෂික වාර්තාව පළමුවරට පිළිගත් අතර මෙවර වාර්ෂික වාර්තාව පිළිගනු ලැබුවේ 8 වෙනි වරටයි. අද නිකුත් කරනු මෙම වාර්තාවට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය 2013 වසරේදී 7.3 දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වී තිබෙනවා. රටේ තියෙන මතයක් තමයි මාර්තු මාසයේ වෙනකොට අපේ ආණ්ඩුව හැමදාම කඩා වැටිලා තිබුණේ. ඉතින් මේක අවුරුදු 10ක් මමට ඇහුණා. හැබැයි එහෙම කඩා හැලෙන එකකුත් නෑ වගේ මට පේනවා. පොඩි ළමයා ගිහින් සිතුම් පැතුම් වෙනස් වෙලා. උන්ගේ ඇඳුම් පැළඳුම් වෙනස් වෙලා. වුවමනාවන් වෙනස් වෙලා. එදා කෑමට ගිය වීදමට වඩා වැඩි මුදලක් වෙනත් දේවල් වල. අද තරුණයෝ ඉල්ලන්නේ බ්‍රෑන්ඩ් නේම්ස්. හැබැයි මට තියෙන බියක් තියෙනවා. මේ ඇති නැති පරතරේ වැඩිවීමක් වෙයි. ඒක පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මා විශ්වාස කරනවා. අනිත් පැත්තෙන් අපි සංවර්ධනය මුළු රටටම බෙදලා ගිහිලා තියෙනවා. රටේ ජීවත් වෙන්න නිදහස ලබා දුන්නා වගේම ඕනෑම ව්‍යාපාරයක් කරන්නත් නිදහස තියෙනවා. ඒක යුගයක අපි ගත්ත ප්‍රතිපත්තිය අද අපි වෙනස් කරලා තියෙනවා. අපි 72 දී රට ස්වම්පෝෂිත කරන්න ගත්ත ප්‍රතිපත්තිය නෙවෙයි අපි මේ යුගයේදී අපි ගත්තේ. අපි හිතන්න ඕන ඉහළ මට්ටමකට. ඒ ටාගට්ස් අපි ගන්න අද අපි හිතන්න ඕන 2020 නෙවෙයි මේ ස්ථාවරත්වය තියාගන්න අපිට පුළුවන්කම තියෙනවා 2050 දක්වා අපිට දේශපාලන ස්ථාවරත්වය දෙන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නැහැ අරාබි වසන්තය පාරට බහින්න අද සමාරු කැඳවනු මම ඉතින් පාරේ බහැලා ඉඳලා ආපු විඤ්ඤාණේ මෙතෙන්ට ඉතින් මට ඊතරම් මේක දැනෙන්නේ නැහැ ආණ්ඩු පෙරලන්න ඕන යා හොඳ නැත්තම් ජනතාව ඒකට ඉඩ දෙනවා නුත් බලහත්කාරයෙන් ආණ්ඩුවක් පෙරලන්න අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ වැඩි ආණ්ඩු පෙරලන්න ගිහිල්ලා ඉගෙනගෙන ඉන්න ඕනේ හාවර්ඩ් වලින් අර හිම්මෙන් අර මැදමුලට ආව නම් මං ආණ්ඩු පෙරලන්න හැටි කියලා දෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසරේදී 7.3% වර්ධනයක් පෙන්නුම් කිරීමට කර්මාන්තංශයේ වැඩි දායකත්වයක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අදිනිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා 2011 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකා ආර්ථිකය 2012 වසරේදී පහළ කියද එය පසුගිය වසරේදී ක්‍රමිකව ඉහළ ගොස් තිබෙනවා. ඒ 2013 වසර අවසානයේදී 7.3% ආර්ථික වර්ධන වේගයක් අත්කර ගනිමින් ඊට 9.9% වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ කර්මාන්තංශයෙන්. එය පෙර වසරට සාපේක්ෂව පහළාගයක් වන අතර කෘෂිකාර්මික අංශයේද පහළ ගොස් තිබෙන්නේ 0.05%කින්. කෙසේ වෙතත් සේවාංශයේ 1.8% වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ඊට අමතරව රුපියල් 50,653කින් ඒක පුද්ගල ආදායම පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර උද්දමනයේද පහළ ගොස් ඇත්තේ හරි අඩකින්. නමුත් ශ්‍රම බලකායට පසුගිය වසරේදී අලුතින් එක් වූ පුද්ගලයන් 348,000 රැකියා සොයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ හේතුවෙන් රැකියා ව්‍යුක්තිය පෙර වසරට සාපේක්ෂව වැඩි වී ඇත්තේ 0.04%කින්. ඊට අමතරව රාජ්‍ය ණය අඩු කර ගැනීමටද රජය සමත්ව තිබෙනවා. එෙහිදී රාජ්‍ය විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 34.1 දක්වා අඩු වුවද දේශීය ණය 44.2 දක්වා වැඩි වී තිබෙනවා. මේ අතර මහා බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් මෙම දත්තවල විශ්වසනීයභාවය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පසුගිය කාලයේදී ප්‍රශ්නමතු කළා. අද මෙම තොරතුරු මහ ජනතාවට නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඊට පිළිතුරු ලබා දුන්නේ මේ ආකාරයෙන්. අපේ රටේ මේ ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳ විශාල විවාදයක් තියෙන වෙලාවක් සමහර අය මේ තොරතුරු වල සාවද්‍යභාවය පිළිබඳ ප්‍රශ්න කරනවා. හැබැයි මේ තොරතුරු එකක්වත් මහා බැංකුවේ තොරතුරු නෙමෙයි. ඉතින් එම නිසා මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් සමහර වෙලාවට රට ලබා ඇති ප්‍රගතිය අවතක්සේරු කිරීමට සංඛ්‍යා ලේඛන පිළිබඳ නිර්වචනය කිරීම රටේ ඉදිරි දැක්මට යෝග්‍ය ලක්ෂණයක් ලිමේ. එම නිසා මේ පිළිබඳ අප කළ යුත්තේ ධනාත්මක ලෙස අඩුපාඩු දිහා බැලීම පමණයි. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් පන්දුවර විශ්ව ක්‍රිකට් ලෝක කුසලානයේ දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාර්ලිමේන්තුවේ සුබ පැතුම් එක් කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. එය අනුව හෙට පසුරුවේ ලෝක ශූර කණ්ඩායම පාර්ලිමේන්තුවේ විශේෂ අමුත්තන්ගේ ගැලරියට කැඳවා සමස්ත පාර්ලිමේන්තුවේ සුබ පැතුම් එක් කිරීමට නියමිතයි. මේ අතර එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර පරීක්ෂණය ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් මැති සභේ විශේෂාංගය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසලේ යෝජනාව දිහා බැලුවාම තියෙන චෝදනා පබනයි. යුධ අපරාධ වේවා, මානව හිමිකම් උල්ලංඝනය කිරීම වේවා, මේවා කිසිම දෙයක් ඔප්පු කරලා නැහැ. අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසලේට පරීක්ෂණයට සහභාගී වුණේ නැත්තම් මොකද වෙන්නේ? ඒ සියලු චෝදනා ඒකපාක්ෂිකව සනාථ වෙනවා. ඒක හරියද? අපි සහභාගී වුණොත් මේ පරීක්ෂණයට අපිට තියෙන චෝදනා අපිට කඩන්න පුළුවන්, නිෂ්ප්‍රභා කරන්න පුළුවන්. මොකද රජයේ අවුරුදු 430 කියලා තියෙනවා. ඔය කියන කිසිම දෙයක් උනේ නැහැ. channel 4 කියන්නේ බොරුවක්. ඉතින් ඇයි ඇයි ඒ සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැත්තේ? මේක නඩුවක් වගේ. අධිකරණයට සිතාසිය ආවහම අපි ගියේ නැත්නම් අපි නැතුව නඩු විභාග වෙන්නේ නැද්ද? ආත්ම ගරුත්වයක් තියෙන රටක් හැටියට ඒ වගේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අපි විතරක් නෙමෙයි ඉන්දියාව කිව that is this is too intrusive. එඳ ඒ යම් කිසි ප්‍රතිපත්තියකුත් මෙතන තියෙනවා. දැන් ඔබතුමාලා කියන්නේ බොරු නඩුවක් කියලානේ. අපිට අධිකරණයට බොරු නඩුවකට හරි එන්න කිව්වොත් අපි යන්නේ නැහැ. No jurisdiction. පළවෙනිම කියන්නේ මේ මේ අධිකරණයට මේක ගැන හවුල් වෙන්න බෑ කියලා ඔබතුමා කීසරයක් උසාවිය ඔබ කියලා දිනවල. ඒ ඒක අවශ්‍ය that is not the proper forum කියලා ඔබතුමාලා කොච්චර කියලා දිනවල. දරුස්මාන් කමිටියට පැමිණිලි 5000ක් ලැබිලා තියෙනවා. විවිධ පුද්ගලයන්ගේ. මේවා චෝදනා විතරයි. ඒ තුමා කතා කරන මේ දරුස්මාන් වාර්තාව ගැන. දරුස්මාන් වාර්තාව කුණුබක්කියට කියපු වාර්තාවක්. නවත වතාවක් ආයේ අපේ රටට එරිව ඒ යෝජනාව ඉදිරිපත් කරමින් ඔවුන් බලාපොරොත්තු වෙන යෝගේ එකම ඒකායන ප්‍රාර්ථනීය යෝජනාවෙන් කියවෙන්නේ මොකක්ද වෙන මොනවද මේ ශ්‍රී ලංකාව දෙකට කරන්න ඕනි කියලා. ඉතින් ඒකට සාධාරණීතු කරන්න එපා. ඒ යෝජනාව කියවන්න වචනයක් නැහැ. ඒ යෝජනාවේ තියෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවේ එක්සත් භාවය ආරක්ෂා කරනවා කියලා කියනවා. මෙතෙක් ඉතිහාසයේ ලිබියාවට ඊජිප්තුවට උන මැදිහත් වීම, ටියුනීසියාවට උන මැදිහත් වීම මේ හැම රටකටම මැදිහත් උනේ සුබවාදී විදිහට, ධනාත්මක විදිහට, මේ රටට උදව් කරන විදිහට, රට ආරක්ෂා කරගන්න විදිහට, රණවිරු ආරක්ෂා කරගන්න තමුන්නාන්සලා කියන්න ඕනේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් ওই තමුන්නාන්සලා කියන ආර්ථික සම්බාධක පැනවීම සම්බන්ධව අපිට මහා යක් නැහැ. ඒවට ඒ අවස්ථානුකූලව අපිට මුණ දෙන්න පුළුවන්. ජීවිතාන්තයේ දක්වා සිර දඬුවමකට යටත් වූ පුද්ගලයෙකු වසර 28ක් නිදැල්ලේ සිට ඇති බව මහව මහේස්ත්‍රාත් අධිකරණයේ ආද විභාග නඩුවකදී අනාවරණය වුණා. වැලිකඩ බන්ධනාගාරයේ වාර්තාවලට අනුව අදාළ පුද්ගලයා ජීවිතාන්තයේ දක්වා සිර දඬුවමකට නියමිත වී තිබෙන්නේ 1986 වසරේදී. නමුත් සැකකරු පවසන්නේ තමන් 1987 වසරේදී මෙම නඩුවෙන් නිදසු බවයි. 58 හැවිරිදි HN විජේදාස අද පොල්පිටිගම් පොලිසිය විසින් මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ වෙනත් නමකින් පෙනී සිටීමේ චෝදනාව මතයි. සැකකරු විසින් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය වැටළු අවස්ථාවේ ඔහු මෙම ව්‍යාජ නම ලබා දී තිබුණා. අද මහව අධිකරණයේදී සැකකරු වරද පිළිගත් බැවින් වැඩබලන මහේස්ත්‍රාත් සිරිපාල හපු ආරච්චි මහතා නියම කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමටයි. මහේස්ත්‍රාත්වරයාගේ මෙම තීන්දුවත් සමග පොලිසිය සැකකරු සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරයෙන් ලබාගත් වාර්තාවක් අධිකරණයේ හමුවේ තිබුවා. ඒ ඇඟිලි සලකුණු වාර්තාවට අනුව ඔහු 1985දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකාරණය මගින් දඬුවම් නියම කළ පුද්ගලයෙක් බවට අනාවරණය වෙලා තියෙනවා. කෙසේ වෙතත් සැකකරු වෙනුවෙන් පිණි සිටි නීතිඥවරිය පවසන්නේ මොහුට සිර දඬුවම් නියම වී වසරකට පසුව එනම් 1987 වසරේදී අභියාචන අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව ඔහු ඉන් නිදහස් වූ බවයි. දැන් මේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණ අයෙක් නම් ඒ තැනැත්තා ඉන්න ඕනේ කුමන බන්ධනාගාරයේද? ඒ කුමන සිරාංකයක් යටතේද? මේ වාර්තාවේ සවිස්තරව සඳහන් කරනවා ඒ තැනැත්තා ඒ කියන්නේ චම් විදේරත්න අනාය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලිඛිත ලේඛන මගින් සොයා ගන්න හැකියාවක් නැහැ. ඒ ලේඛන විනාශ වෙලා කියලා. එතකොට මේ ලේඛන අස්ථානගත වෙලා කියන එකෙන් මේ තැනැත්තා ලොකු අසාධාරණයක් වෙනවා. මුලින් සැකකරුට අප ලබා දීමට නියෝග කළ නමුත් පොලිසිය කරුණු දැක්වීම හමුවේ ඔහු ලබන 22 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. නමුත් ඔහු වසර 28කට ආසන්න කාලයක් නිදැල්ලේ සිටියේ කෙසේද යන්න පිළිබඳව තවමත් තොරතුරු හෙළි වී නැහැ. මේ පුද්ගලයාට මරණීය දඬුවම අධිකරණය විසින් ලබා දී තිබුණා නම් අනිවාර්යෙන්ම ඔහු මේ වන විටත් බන්ධනාගාරගතව සිටිය යුතුද, නැත්නම් මොහු පිටතට පැමිණ මේ වැරදි සිදු කර තිබෙනවද, එම නැත්නම් මොහු බන්ධනාගාරයෙන් පලා ගොස් ඇති පුද්ගලයෙක්ද, ව්‍යාජ නමක් ලබා දීමට හේතුව කුමක්ද, මෙවැනි කාරණා සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් විමර්ශනය කරනවා. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් වාර්තා ලබා ගැනීමටත් අධිකරණය නියෝග කර තිබෙනවා. LTT ජාත්‍යන්තර ජාලයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන කපිලන් හෙවත් නන්දගෝපන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ මගින් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා.
කපිලන් හෙවත් නන්දගෝපන් කටුනායක ගුවන්තොටුපළේදී අතරංගුවරගෙන ඇති පසුගිය මාර්තු මාස 6 වෙනිදායි දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු රටවටා හිරු මන්නාරමෙන් සොයාගත් මිනිවල සමූහ මිනිවලක් නොවන බව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් වරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළා. අපිට නියෝගයක් තිබුණා ස්ථානයේ තිබෙන සැකසහිත සුසාන භූමියක් ගැනීම කරන්නයි කියලා. මේ සියලුම දේහයන් අද වගේම දෑත එක් කරලා තමාගේ මේ උදර ප්‍රදේශයේ මත තබාගෙන ඉන්න ආකාරය තියෙනවා. අපි දන්න මේ සමූහ මිනිවල වල ඒ වගේ සංවිධානාත්මක මිනි භූමදානයකට සූදානම් කරන ආකාරයෙන් වලදාන්නේ නැහැ. ඒ නිසා මේවා සමූහ මිනිවල වල කියන අදහස සම්පූර්ණයෙන්ම දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරනවා. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ අලුතින් ඉදිකරන ලද තොරතුරු සංනිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය හා ශ්‍රවණාගාරය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ශනිකා හිරිඹුරේගම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. බලපත්‍ර ලබා දීමේදී ඇතු වූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් නවතා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මහරගම දක්වා පොදු ප්‍රවාහන බස් රථ සේවා අද ආරම්භ කෙරුණා. රටවටා හිරු යුක්‍රේනයේ නැගෙනහිරින් පිහිටි ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ රුසියානු හිතවාදීන් සහ ආරක්ෂක අංශ අතර ප්‍රබල ගැටුම් ඇති වුණා. රුසියානු හිතවාදීන් උද්ඝෝෂණයේ නිරත වූයේ යුක්‍රේනයෙන් වෙන්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට බල කරමින්. ගැටුම් මර්ධනය කිරීමේ අරමුණින් යුක්‍රේන ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමකදී 70 දෙනෙකු අතනකොටගෙන තිබෙනවා. දැන් ලොවටා හිරු. රුසියාව සමග එක්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට බල කරමින් යුක්‍රේනයේ නැගෙනහිරින් පිහිටි ඩොනෙට්ස්, කාකිව් සහ ලුහාන්ස් කියන ප්‍රදේශවල ජනතාව රජයේ ගොඩනැගිලිවල බලය අත්පත් කරගෙන සිටින්නේ පෙරේදා සිටයි. උද්ඝෝෂකීන් එම ස්ථානවලින් ඉවත් කිරීමට ගිය ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකීන් අතර ප්‍රබල ගැටුම් ඇති වුණා. යුක්‍රේන රජය ප්‍රකාශ කළේ ගැටුම් පැවති ප්‍රදේශවල සිදු කළ මෙහෙයුමකින් 70කට අධික බෙදුම්වාදීන් පිරිසක් අත්අඩංගුවටගත් බවයි. කෙසේ නමුත් රුසියානු හිතවාදීන් එලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳව රුසියාව දැඩි විරෝධය පළ කරනවා. මෙම වාතාවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසන්නේ ගැටුම් සමතේකට පත් කිරීම සඳහා ඉදිරි දින 10 ඇතුළත සීලු පාර්ශවයක්ව සාකච්ඡා කළ යුතු බවයි. යුදහමුදා අන්තර් රෙජිමේන්තු මාර්ග දහවන තරඟයේ ජයගන්නට ඩීඑල් සමරජීව සමත් වුණා. මෙවර තරඟයේ පැවැතුනේ ගාල්ලේදී. 49 වෙනි වරට පැවති යුදහමුදා අන්තර් රෙජිමේන්තු මාර්ග දහවන තරඟය ආරම්භ වුණේ ගල්ල සමනල ක්‍රීඩාංගණය අසලින්. කිලෝමීටර 21ක දුරකින් යුක්ත වූ මේ තරඟයේ සඳහා ක්‍රීඩකයන් 150කට අධික පිරිසක් එක්ව සිටියා. තරඟයේ ජයගත් ඩීඑල් සමරජීව යුදහමුදා විදුලි යාන්ත්‍රික බලකාය නියෝජනය කරනවා. දෙවන ස්ථානයේ දිනාගත්ත යුදහමුදා සේවා බලකායේ KGR සමන් කුමාර යුදහමුදා කාලතෝක්කු බලකායේ උපුල් විජිත කුමාර තුනන ස්ථානයේ දිනාගත්තා. මෙවරත් තරඟයේ සංවිධානය කළ යුදහමුදා මල්ල ක්‍රීඩා සංගමයේ විසින්. Hero Sports Corner. ඒ සමගින් දැනට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. දැලි හැමෝනෝ රාත්‍රී 9:30ට. ආයුබෝවන්.